ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්න. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ ධර්ම ශ්‍රවණේට සූදානම් වෙන්නේ. පින්නතුනි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව අපි කතා කරනකොට උන්වහන්සේගේ පිළිවෙල කතාව මේ කල්ප ලක්ෂයකට එහා ලොව පහළ වී වදාළ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ දක්වාම දිව යනවා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු කීපයක් දැනගන්න එක ශ්‍රද්ධා සිත දියුණු කරගන්න බොහොම වටිනවා. ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගත් පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ බෝමැඩින් නැගිටලා මේ මහ පෘථුවියට සිරිපා ධාතුව තැබීම සඳහා යම් මොහොතක පා ඔසවනු ලැබුවද ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව පිළිගැනීම සඳහා මහ විශාල නෙළුම් මල මහ පොළොවෙන් පැන නැංග කියලා සඳහන් වෙනවා. පින්නතන ඒ මලේ එක පෙත්ත රියන් 90ක් විතර දිග බවයි සඳහන් කරන්නේ. මලේ තියෙන කේසර කියලා සඳහන් කරන්නේ අපි මල් රේණු කියලා සඳහන් කරන දේවල් වලට. මේ එක කේසරයක් රියන් 30ක් විතර දිගයි කියලා සඳහන් කරනවා. ඒ මලී කෙමිය කියලා සඳහන් කරාම කෙමිය කියලා මෙතන සඳහන් කරන්නේ අපි නෙළුම් මලක දකින්න කුඩා පෙති අතරින් පොඩි නෙළුම් බට්ටයක් තියෙනවා. මේ බට්ටය දොළොස් රියනක් කියලා සඳහන් කරනවා. මලී මැද භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව මේ මල මැදට තැබුවහම භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව රියන් 11ක් කියලා සඳහන් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය 58 රියන බව සඳහන් කරනවා. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ උස රියන් 58 බවයි සඳහන් කරන්නේ. පින්නතනි බුදුරජාණන් වහන්සේ මලේ මැදට භාග්‍යතුන් වහන්සේගේ දකුණු සිරිපා ධාතුව පිහිටවනකොට මේ මලේ තියෙන විශාල ප්‍රමාණයක් මේ කේසර බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ විසිරෙමින් බිමට හැලෙනවා කියලා සඳහන් කරනවා. වාම ශ්‍රීපා ධාතුව තබන කලෙහි වම් ශ්‍රීපා ධාතුව පිළිගැනීම සඳහා නැවත මහ පොළොවෙන් එවන් මලක් පිපෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දකුණු ශ්‍රීපා ධාතුව පෙරමලින් ඉවතට ගත්තාම පෙරමල අතුරුදන් වෙනවා. නැවත ශ්‍රීපා ධාතුව පිළිගැනීම සඳහා අලුතෙන් මලක් පිපෙනවා. ඒ මල්වල තියෙන මල් රේණු භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ස්පර්ශය කරගෙන බිම වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්මෙන බුද්ධ රශ්මිය හරියට නිකන් යන්ත්‍රවලින් විදිනවා වගේ ශරීර ධාතුවෙන් විහිදෙනවා කියලා සඳහන් කරනවා. විදුලි කොටනවා වගේ හාත්පස දොළොස් යොදුනක් මේ බුද්ධ රශ්මියෙන් ඒකාලෝක වෙනවා කියලා සඳහන් කරනවා. මේ විදිහට පියුමතුරා භාග්‍යතුන් වහන්සේ යම් දවසක ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන මහ පෘථුවියට පය තබන මොහොතේ උන්වහන්සේගේ සිරිපා ධාතුව පිළිගැනීම සඳහා නෙළුම් පිපුණද පින්නතුනි භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණය සඳහා පිරිනිවන් මංචකයේ සැතපෙන තාක්කල් ඒ සිරිපා ධාතුව පිළිගැනීම සඳහා මේ සියපත් හැම මොහොතකම පිපුණ බව සඳහන් කරනවා. වඩින හැම තැනම මේ සියපත් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව පිළිගන්නවා. පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් පිරිවර ඇතුව මහජනයාට අනුග්‍රහ පිණිස ගම් නියම් ගම් රජදහන් වල පිණිසිඟා හැසිරෙමින් හංසවති නගරයට පැමිණෙනවා. උන්වහන්සේ හංසවති නගරයට පැමිණි බව අහලා උන්වහන්සේගේ පිය මහරජුරු පෙරගමන් කළා. ශාස්ත්‍රුන් වහන්සේ තමන් වහන්සේගේ පිය රජුරුවන්ට
ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසානයේ පිය මහ රජුරුවොත් එක්ක පැමිණිච්ච විශාල පිරිසක ඇතැම් පිරිසක් සෝවාන් වුණා. තවත් පිරිසක් සකදාගාමි වුණා. තවත් පිරිසක් අනාගාමි වුණා. තවත් පිරිසක් අති උතුම් වූ රහත් භාවයම ලබා ගත්තා. මහ රජුරුව හෙට දවසේ බුදුරජාණන් වහන්සේට දානීයට ආරාධනා කළා. පින්තුනි බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට මහරජුරුව පහවදා දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ රජමාලිගාවෙන් දානේ වළඳලා භුක්තානුමෝදනා ධර්මදේශනාව සිදු කරලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සකසලා තිබුණ විහාරයේටම වැඩම කළා. පින්තුනි ක්‍රමයෙන් ඊළඟ දවසේ නුවර වැසියන් විසින් භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන ලක්ෂ්‍ය භික්ෂු මහසංඝයාට දන් දුන්නා. ඊළඟ දිනේ නැවත බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා මහරජුරුව දන් දුන්නා. මේ ආදි වශයෙන් දිගු කාලයක් රජුරුව නුවර වැසියොත් මාරුවෙන් මාරුවට බුදුරජාණන් වහන්සේට දන් දුන්නා. මෙන්න මේ කාලේ අපේ ශාසනයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එදා හංසවතී නගරේ සිටු කුලයක ඉපදිලා එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහන්න යන පිරිස දැකලා තමනුත් සුවඳ මල් ආදී අරගෙන බුදුරජාණන් වහන්සේ යම් තැනකද ධර්ම රත්නය යම් තැනකද සංඝ රත්නය යම් තැනකද ආන් ඒ දිහාවට හැරිලා සුවඳ මලුත් අරගෙන පිටත් වුණා. හංසවතී නුවර වැසියන් බුදුරජාණන් වහන්සේ යම් තැනක දහම් දේශනා කරනවද එතනට ගිහිල්ලා නැතර වුණා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ රැස්වෙච්ච පිරිසට දහම් දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ එදා මේ පිරිස ඉදිරිපිට දීම තමන් වහන්සේගේ ශාසනයේ පළමු වෙන්න. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය භාග්‍යතුන් වහන්සේ හැර තවත් වෙනත් කෙනෙක් අවබෝධ කරගත්තද ආන්ගේ අවබෝධ කරගත්ත භික්ෂූන් වහන්සේලා අතර පළමුවෙනිය හැටියට එක භික්ෂූන් වහන්සේ නමකට අග්‍රස්ථානය දෙනු ලැබුවා. මේ වෙලාවේ එදා ධර්ම ශ්‍රවණය කරන්න එතනට ගිය අර සිටු පුත්‍රයා මේ කාරණාව දැකලා මේ භික්ෂූන් වහන්සේ හරි ආශ්චර්යමත් භික්ෂුවක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ හැර විශ්ව ධාතුවේ සංසාරයෙන් එතර වීමේ උතුම් මඟ මනාව අවබෝධ කරගත්ත පළමු වැනියා මේ භික්ෂූන් වහන්සේ. එනිසා උන්වහන්සේ හරි විශේෂයි. උන්වහන්සේ හැර වෙනත් භික්ෂුවක් එතකොට හිටියේ නැහැ. එහෙනම් නිර්මල ධර්ම රත්නය විශ්වයේ යම් පුද්ගලෙක් භාග්‍යතුන් වහන්සේ හැර අවබෝධ කරගත්තද ඒ එකම පුද්ගලයා මේ භික්ෂූන් වහන්සේ නේද? කොයි තරම් ආශ්චර්යමත්ද? එහෙම කල්පනා කරලා අදහසක් ඇති කරගත්ත මමද අනාගතයේ යම් බුදු සසුනක පළමුව ධර්මය අවබෝධ කරගන්න සමර්ථයෙක් වෙන්න ඕනේ. අනේ මටත් ඒ අවස්ථාව ලැබෙනවා නම් මම මොන තරම් නම් වාසනාවන්තද කියලා කල්පනා කළා. ධර්ම දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට එළමිලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හෙට මගේ ගෙදරින් දන් වළඳන්න මගේ ආරාධනාව පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේට ඉල්ලීමක් කළා. ඉල්ලීමක් කරමින් කරපු ආරාධනාව බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. මේ තරුණයා බුදුරජාණන් වහන්සේ වැඳලා භාග්‍යතුන් වහන්සේ ප්‍රදක්ෂිණා කරලා නැවත නැවත වැඳලා තමන්ගේ නිවසට ගිහිල්ලා මුළු රාත්‍රියම බුදුරජාණන් වහන්සේ හිඳින තැන සුවඳ මල් ආදීන් සරසලා ඊටාම මිහිරි කෑවයුත් බීවයුත් දේවල් සකසවල පිළියෙල කරලා මුළු රාත්‍රිය ඇවෑමෙන් තමන්ගේ නිවසේ භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් පිරිවර කරගත්ත ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඊටාම විසිතරුව සකස් කළ මණ්ඩප මත වඩා හිඳවලා කැඳ කැවිලි ආදී මුලින්ම පූජා කරලා නොයෙක් රසවත් ව්‍යංජන සහිත
සුවඳ හැල් බත් වලින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සංග්‍රහ කළා එදා දවසේ දානේ හැටියට ඒ අවසානයේ තුන් සිවුරකට ප්‍රමාණවත් තරම් වටිනා රෙදි බුදුරජාණන් වහන්සේගේ පාමුල තියලා පූජා කළා එදා දානේ දීලා මේ වස්ත්‍ර පූජාවෙන් පස්සේ මේ තරුණයා කල්පනා කරනවා මම මේ සූදානම් වෙන්නේ ඊට සුළු තනතුරක් ප්‍රාර්ථනා කිරීම සඳහා නෙමෙයි මහත් වූ තනතුරක් මුදුන්පත් කරගන්න මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කරගන්න මහත් වූ පාරමිතාවක් සම්පූර්ණ කරන්න ආරම්භයකට එළඹෙන්නයි මම මේ සූදානම් වෙන්නේ එහෙමනම් එවන් උතුම් මොහොතක එක දිනක් පමණ දනක් දීලා මේ ප්‍රාර්ථනාව කිරීම සුදුසුමයි ඒ නිසා පිළිවෙලින් හත් දවසක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීලා අවසානයේ තමන්ගේ ගබඩා විවෘත කරලා ඊටාම වටින සියුම් වස්ත්‍ර බුදුරජාණන් වහන්සේගේ පාමුල තියලා භික්ෂූන් වහන්සේලා ලක්ෂයකට තුන් සිවුරෙන් සංග්‍රහ කරලා බුදුරජාණන් වහන්සේ ළඟට එළඹිලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් මෙන් දින 7කට කලින් යම් ඒ භික්ෂූන් වහන්සේ නමක් මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ මුලින්ම නිර්මල ධර්මය අවබෝධ කරන ලද්දේද ඒ භික්ෂූන් වහන්සේ මුලින්ම ධර්ම අවබෝධය කළ භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරු හිටබුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඒ භික්ෂුව වගේ අනාගතෙහි උපදින බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ පැවිදිව මුලින්ම ධර්ම අවබෝධය කිරීමෙහි සමත් වේවායි කියලා බුදුරජාණන් වහන්සේගේ පාමුල තමන්ගේ හිස තබලා වැඳගෙන ප්‍රාර්ථනාවක් කළා බුදුරජාණන් වහන්සේ මේ වීරවන්ත පුරුෂයාගේ වචනය අහලා මේ පුත්‍රයා සිදු කළ මේ උතුම් ප්‍රාර්ථනා යම් දවසක මුදුන්පත් වෙනවද අනාගත ඥානයේ මෙහෙවල ආවර්ජනය කරන්න තියදුනා භාග්‍යතුන් වහන්සේ දැක්කා මොහුගේ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම ඉටු වෙනවා කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට පින්තුනි අතීතේ වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා ආවර්ජනය කරන්නේද ඒ වහාම ආවර්ජනය කරපු කාරණාව මනාව දකින්ට ලැබෙනවා කඩතුරාවක වැස්මක් නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට නැහැ මෙතනින් එහාට නොපෙනෙනවා කියන කාරණාවක් නැහැ නොයෙක් කල්ප කෝටි ලක්ෂ ගණන් බුදුරජාණන් වහන්සේලාට අතීතයත් අනාගතයත් දකින්ට ලැබෙනවා දහසක් සක්වලයන් වල වර්තමානයේද අතීතයේද අනාගතයේද ආවර්ජනය කරන්නේද මනවින් දකින්ට ලැබෙනවා දහසක් දස දහසක් ලක්ෂ ගණන් සක්වලවල් දකින්නත් භාග්‍යතුන් වහන්සේට කිසි බාධාවක් නැහැ බුදුරජාණන් වහන්සේ අනාගතයේහි කල්ප ලක්ෂයක් අවසානයේහි ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමක් මේ විශ්වයේ පහළ වෙන බවත් උන්වහන්සේගේ ශාසනයේ මේ සිටු පුත්‍රයාගේ බලාපොරොත්තුව මුදුන්පත් වෙන බවත් දැනගත්තා මොහුට ආශිර්වාද කළා මෙයින් කල්ප ලක්ෂයක් ලැබෙමින් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ඔබේ පැතුම ඉටු වේවා කියන ආශිර්වාදය කළා වෙනතිනේ මේ ආශිර්වාදයෙන් පස්සේ මේ පින්වත් තරුණ සිටු පුත්‍රයා කල්ප ලක්ෂයක් අවසානයේ ගෞතම නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් උපදිනවද උන්වහන්සේගේ පළමු දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රයේ කෙළවර අටලොස් බඹ කෙළ සමග දහසක් නයින් යුතු උතුම් සෝවාන් ආර්ය මාර්ගය ලබා ගන්න මට භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කළා බුදුරජාණන් වහන්සේ මේ කුල පුත්‍රයාට එය මුදුන්පත් කර ගැනීම සඳහා විවරණ ලබලා දුන්නා 84 දහසක් දම් කඳ දේශනා කරලා අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා පියුමතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල
උන්වහන්සේගේ ශරීරය රන් කන්දක් වගේ ඒක ඝන වෙලා පිහිටියා. ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඒක ඝනව පිහිටිනවා. එහෙමනම් පියුමතුරා භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒක ඝනව පිහිටියා. උන්වහන්සේගේ ශරීරය තැම්පත් කරලා යොදුන් හතක් උස මහ විහෙරක් තැන්නා. ගඩොල් රත්තරණින් කරපු ගඩොල්. සිරියල් මනෝශීල වලින් මේ චෛත්‍ය මනාව නිමා කරන්ට යුතුය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ භාග්‍යතුන් වහන්සේගේ ශරීර ප්‍රභාව 12 යොදුනක් ඈතට පැතිරුණ බව අපි මුලින් සිහිපත් කළා. පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ සිරුරෙන් නික්මෙන රශ්මිය හාත්පසින් යොදුන් 100ක් පැතිරුණා කියලා සඳහන් කරනවා. මේ සිටුවරයා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය වටකරලා රත්තරණින් ප්‍රාකාර බැඳෙව්වා කියලා සඳහන් වෙනවා. චෛත්‍ය පිහිටවන දිනේ චෛත්‍ය ඇතුළේ රත්තරන් ගයක් කෙරෙව්වා කියලා සඳහන් කරනවා. අවුරුදු ලක්ෂයක් මහත් දානමය පින්කම් සිදු කරලා යහපත් කුසල කර්මම රැස් කරලා එයින් චුත වෙලා දිව්‍ය ලෝකෙ උප්පත්ති ලැබුවා. දෙවියන් අතර මිනිසුන් අතර දීර්ඝ කාලයක් සැරිසැරුවා. සතර පායකට නම් වැටුනේ නැති බවයි සඳහන් වෙන්නේ එතකොට. මේ සිටු පුත්‍රයා කල්ප 99,909ක් මේ තරම් දීර්ඝ කාලයක් ඇවෑමෙන් 91 කල්පයකට මැත්තේ බන්දුමති නගර ద్వාරයේ එක ගමක නැවතත් එක ගෙදරක දෙව්ලවින් චුත වෙලා ඇවිල්ලා ඉපදුනා. මේ කාලේ මේ දෙව්ලවින් චුත වෙලා ඇවිල්ලා ඉපදුන කෙළඹි පුත්‍රයාට තියාපු නම මහා කාල. මේ මහා කාලයන්ට බාල සහෝදරයෙක් හිටියා චූල කාල කියලා. පින්නතිනි විපස්සී මහබෝසතාණන් වහන්සේ තුෂිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා බන්දුමති නගරේ බන්දුම රජුරුවන්ගේ අග්‍ර මහේෂිකාවගේ කුසේ ඉපදිලා ක්‍රමයෙන් ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා මහ බඹුගේ ආරාධනාවේ කාටනම් පළමුවෙන් ධර්ම දේශනා කරන්නේද සර්වඥතා ඥානී මුලින්ම ධර්ම දේශනා කළ යුත්තේ කාටද කියන කාරණාව ආවර්ජනය කරලා තමන් වහන්සේගේ කණිතු ඛණ්ඩ නම් කුමරුවන්ටද තිස්ස නම් වූ පුරෝහිත පුත්‍රයාටද මුලින්ම ධර්මාවබෝධය කිරීමට වාසනා ගුණ ඇති බව දැකලා ඒ අයට ධර්ම දේශනා කරන බව අදිටන් කරගෙන තමන් වහන්සේගේ පිය මහරජුරුවන්ටත් මේ තුලින්ම සංග්‍රහ කරනවා කියන අදිෂ්ඨානය ඇතුව බෝධි මණ්ඩලයෙන් අහසට පැන නැගලා කේම කියන මිගදායි සුදුසු තැන භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. කේම නම් වූ මිගදායේදී පළමුවෙන් ධර්ම ශ්‍රවණය කරන්න වාසනා ගුණ ඇති පිරිස එතනට කැඳවලා මංගල ධර්ම දේශනාව සිදු කරන්ට යෙදුණා. මේ දේශනාව අවසානයේ කණිතු ඛණ්ඩ කුමාරයත් තිස්ස කියන පුරෝහිත කුමාරයත් ඒ වගේම 84,000 ප්‍රාණීන් සමග රහත් ඵලෙහි පිහිටියා. පින්නතුනි විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ බෝධිසත්ව කාලයේ පැවිදි වුණ තවත් 84,000 කුලපුත්‍රයෝ හිටියා. ඒ ඇයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන බව අහන්ට ලැබිලා භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ 84,000 දෙනාත් අති උතුම් රහත් බෝධියම ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේ එහිදීම ඛණ්ඩ ඉෂ්ඨවීරයන් අගසව් තනතුරේ තියලා තිස්ස ඉෂ්ඨවීරයන් වහන්සේ දෙවැනි ශ්‍රාවකයන් වහන්සේ බවට පත් කරගත්තා. රජ්ජුරු මේ බව අහලා තමන්ගේ පුතණුවන් භාග්‍යතුන් වහන්සේ
දැකීමේ බලවත් ආශාවෙන් උයනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා තිසරණෙහි පිහිටලා බුදුරජාණන් වහන්සේට හෙට දිනේ දානීයට වැඩම කරන්න ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රදක්ෂිනා කරලා රජුරෝ පිටත් වෙලා රජමාලිගාවට ගියා. පින්නතිනි ප්‍රදක්ෂිනා කරලා පිටත් වෙලා ගියා කියලා සඳහන් කරාම බුදුරජාණන් වහන්සේට හරියටම වන්දනා කරනවා නම් එක තැනකින් වන්දනා කරලා යටත් පිරිසෙන් තුන් වතාවක්වත් භාග්‍යතුන් වහන්සේ වටේ දක්ෂිනා වර්තව ප්‍රදක්ෂිනා කර කර වන්දනා කරන එක තමයි උතුම්ම වන්දනාව බවට පත් වෙන්නේ. එක වටයක් ප්‍රදක්ෂිනා කරනකොට හතර වතාවක් වන්දනා කරනවා. යටත් පිරිසෙන් තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරනකොට දොළොස් වතාවක්වත් වන්දනා කරලා තියෙනවා. ඒක තමයි හැබෑම ගෞරවයෙන් කරන වන්දනාව. අද චෛත්‍යයක් බෝධියක් නමුත් වන්දනා කරන්න අවස්ථාව ලැබෙනකොට ප්‍රදක්ෂිනා කර කර වන්දනා කරන එක තමන්ගේ වන්දනාව ਸਰව සම්පූර්ණ කරගත්ත බවට පත් වෙනවා. ඒකයි මේ සඳහන් කරන්නේ පැදකුණු කරලා පිටත් වෙලා ගියා කියලා. තමන්ගේ මාලිගාවට ගිහිල්ලා රජුරෝ කල්පනා කරනවා මගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයන් වහන්සේ ගිහිගෙයින් නික්මිලා ගිහිල්ලා ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගත්තා. මගේ දෙවැනි පුත්‍රයන් වහන්සේ අගසව් තනතුරට පත් වුණා. පින්නතිනි මෙතන දෙවැනි පුත්‍රයන් වහන්සේ කියලා සඳහන් කරහම අපේ භාග්‍යතුන් වහන්සේගේම මලනුවන් හැටියට අපි කතා කරන නන්ද කුමාරයා වගේ. ඒකයි දෙවැනි පුත්‍රයන් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පුරෝහිත පුත්‍රයා දෙවැනි ශ්‍රාවක නැත්තම් වමත් ශ්‍රාවක බවට පත් වුණා. අනික සියලුම භික්ෂූන් වහන්සේලා ගිහි කාලේ මගේ පුතා පිරිවරාගෙන හිටපු අයමයි. පෙරද දැන්ද මේ අය මටම බාරයි. මමම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේලාටම උපස්ථාන කළ යුතුයි. වෙනත් කිසිම කෙනෙකුට ඒ සඳහා ඉඩක් නොදිය යුතුයි කියලා කල්පනා කළා. එහෙම හිතලා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු විහාරයේ දොරටුව ළඟ ඉඳලා රජමාලිගාවේ දොරටුව දක්වාම මාර්ගයේ දෙපස කිහිරි පවුරක් කෙරෙව්වා කියලා සඳහන් වෙනවා. වෙනතුනි කිහිරි පවුවක් කියලා කියහම මේ කිහිරි ලීයෙන් මග දෙපස පවුරක් වගේ හදලා පිටපැත්තේ ඉඳලා බලන කෙනෙකුට මාර්ගයේ ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැවසින්නේ කවුද ඒ මොකවත් පේන්නේ නැහැ. ප්‍රාකාරයක් වගේ කිහිරි ලීයෙන් හදලා. ඊට අමතරව ඊට උඩින් ඉතාම වටින වස්ත්‍රවලින් වහලයි තියෙන්නේ. රන් තරුවලින් විසිතුරු කරලා රත්තරණින් තරු වගේ හදලා හරියට නිකන් අහස වගේ විසිතුරුයි. එල්ලෙන තල් කඳන් වගේ නොයෙක් මල්වැල් වියනක් වගේ හදලා තල් කඳක් වගේ මල්වැල පොළොව විසිතුරු ඇතිරිලි වලින් අතුරලා කෙළවර මල් පැලෑටි දෙපස පුංකලස් මේ සියලු මග සුවඳ කිරීම සඳහා සුවඳ අතුරෙහි මල්ද මල් අතුරෙහි සුවඳද තැනින් තැන පිළිවෙලට තියලා තිබුණා. සුවඳ විලවුන් වර්ග සුවඳ සුණු වර්ග මල් අතරින් තියලා ඒකයි මේ සඳහන් කළේ සුවඳ අතුරෙහි මල්ද මල් අතුරෙහි සුවඳද තියලා. බුදුරජාණන් වහන්සේට දැන්නුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මේ මා විසින් සකසන ලද කඩතුරාව තුළින් රාජමාලිගාවට වැඩම කරන සේක්වා. නැවත දන් වළඳලා මේ කඩතුරාව තුළින් විහාරයට වැඩම කරන සේක්වා. අන් කිසිවෙක් භාග්‍යතුන් වහන්සේ නොදකිත්වා අන් කිසිවෙකුට භාග්‍යතුන් වහන්සේට දන් දීමට පූජාවක් කිරීමට අවස්ථාව නොලැබීවා. පිනතුනි මේ විදිහට දකින්නවත් අවස්ථාව දීලා නැතිකොට පූජාවක් කරන්න ඉඩ කොහෙද කියන කාරණාව තමයි හිතන්න තියෙන්නේ. පිනතුනි බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වෙලා අවුරුදු 7ක්
මාස 7ක් ගත වුණා. කිසිම මිනිහෙක් රටවැසියෙක් වෙනත් කවුරුවත් බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ. කාටවත් දානි ටිකක් පූජා කරන්න අවස්ථාව ලැබුණෙත් නැහැ. කාටවත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ලැබුණෙත් නැහැ. රජතුමා බුදුරජාණන් වහන්සේ මගේමයි. ධර්ම රත්නයත් මගේමයි. ආර්ය මහා සංඝ රත්නයත් මගේමයි. රජුරු එහෙම හිතාගෙන මිනිසුන්ට භාග්‍යතුන් වහන්සේ දකින්නවත් නොදී බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දෙවියන් සහිත ලෝකයාට මේ සංසාරයෙන් එතෙර යන්න මග කියලා දෙන්නයි ලෞතර බුදුරු පහළ වෙන්නේ. මිනිසු කල්පනා කළා දෙවි මිනිසුන්ට නිවන් මග එලිපෙහෙලි කරලා දෙන්න පහළ වෙන ලෞතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ පමනක් කරගෙන මේ රජුරු හත් අවුරුදු හත් මාසයක් මේ වෙනකොට දන් දෙනවා. නිරේ උණුසුම රජුරුවන්ට විතරද තියෙන්නේ? ඇයි අනික් අයට නිරා උණුසුම දැනෙන්නේ නැද්ද? වුන්ට නිරය නිලුපුල් වනයක් වගේද? ඒ නිසා අපි රජුරුවන්ට කියමු අපට බුදුරජාණන් වහන්සේ ලබා දෙනවන ඒක හුඟක් හොඳයි කියලා. අපිටත් දන් දෙන්න ඕනේ. අපිටත් බණ අහන්න ඕනේ. අපිටත් බුදුන් වඳින්න ඕනේ. අපි රජුරුවන්ට ඒක කියමු. රජුරුව අපිට අවස්ථාව දෙන්නේ නැත්තම් මහරජුරුවන්ට විරුද්ධව අපි යුද්ධයක් හරි කරමු. මහා සංඝයා වැඩමවාගෙන දාන ආදී පින්කම් කරමු. නගර වැසියන් මේ විදිහට සාකච්ඡා කළා. ඔවුන් කල්පනා කරනවා අපිට විතර එහෙම කරන්න හැකියාවක් නැහැ. කවුරු හරි අපි මෙහෙවන්නේ එක ජේෂ්ඨ පුරුෂයෙක් සිටිය යුතුයි. ඒ සඳහා අපි කවුරු යොදා ගන්නවද? නුවර වැසියෝ කල්පනා කළා. ඔවුන් තීරණයකට ආවා රජුරුවන්ගේ මහ සෙන්පති අපේ පැත්තට අරගන්න කතා කරලා බලමු. මේ අය ගියා සෙන්පති හොයාගෙන. තමන්ගේ අදහස සේනාධිපතියට දැන්නුවා. ස්වාමීනි, ඔබ අපට පක්ෂපාතී කෙනෙක් වෙනවද? නැත්නම් රජුට පක්ෂපාතී කෙනෙක් වෙනවද? සේනාධිපති සඳහන් කළා, මම නුඹලාට පක්ෂපාතී කියලා. පින්තුනි, මේ සේනාධිපති සඳහන් කළා, මම උඹලාට පක්ෂපාතී වෙනවා. රජුරුවන්ගෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය අපට ලබාගත් දවසේට පළමු වෙනි දාණය දෙන්න මට අවස්ථාව දෙන්න ඕනේ කියලා. මේ රටවැසියෝ ඒකත් පිළිගත්තා. සේනාධිපති රජුරුව ළඟට ගිහිල්ලා රජුරුවන්ට කතා කළා. දේවයන් වහන්සේ, නුවර වැසියෝ ඔබ හා උරණ වෙලා ඉන්නේ. ඔබ පිළිබඳව කලකිරීමෙනුයි ඉන්නේ. රජුරුව ඇහුවා, සේනාධිපතියනි, කුමක් නිසාද? නුඹ වහන්සේම ශාස්ත්‍රුන් වහන්සේට උපස්ථාන කරනවා. නුඹ වහන්සේම ශාස්ත්‍රුන් වහන්සේට දන් දෙනවා. නමුත් අපිට ශාස්ත්‍රුන් වහන්සේ ලැබෙන්නේ නැහැ. අපිට දන් දෙන්න ලැබෙන්නේත් නැහැ. අපිට වන්දනා කරන්න ලැබෙන්නේත් නැහැ. අපිට බණ අහන්න ලැබෙන්නේත් නැහැ. සේනාධිපති කියාගෙන ගියා. ඒ වෙලාවේ සේනාධිපති සඳහන් කළා, මිනිස්සු කිපිලා ඉන්නේ ආන් එකින්ද. ඉදිරියටත් තත්ත්වය මෙහෙමනම් නුඹ සමග යුද කරන්න මේ සේනාව කැමැත්තෙන් ඉන්නේ කියලා. රටවැසියෝ කැමැත්තෙන් පිළිතුරු මේක අහලා මහරජුරු කියනවා, සේනාධිපතියනි, එහෙනම් යුද්ධ කරමු. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙන කාටවත් දෙන්නෙම නැහැ කියලා. මේ වෙලාවේ සේනාධිපති කියනවා, දේවයන් වහන්සේ, ඔබේ දාසියෝ ඔබ සමග යුද්ධ කරන්න ලෑස්ති. එහෙනම් ඔබ වහන්සේ කවුරු එක්ක ඇවිල්ලාද ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්න කියලා? රජුරු අහනවා, සෙනවිතුමනි, ඔබ? සඳහන් කළා, මහරජ, මම නුවර වැසියන්ගේ පැත්තෙමයි. මමත් ඔබට නෑ. මේ වෙලාවේ රජුරු කල්පනා කළා, නුවර වැසියෝ බලවත්, සේනාධිපතිත් ඔවුන්ටම පක්ෂපාතයි. එහෙමනම් තවත් සත් අවුරුදු හත් මාසයක් මට භික්ෂු සංඝයාට උපස්ථාන කරන්න දෙන්න ඕනේ. තවත් හත් අවුරුදු හත් මාසයකට පස්සේ නුවර වැසියන්ට
බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට දම් පෙන් දෙන්න අවස්ථාව ලැබෙනවා. සේනාධිපති ඇතුළු නුවර වැසියෝ රජුරුවන්ගේ ප්‍රකාශයට විරුද්ධ වුණා. රජුරුවන්ගේ ඉල්ලීමට විරුද්ධ වුණා. රජුරුව අවුරුදු 6ක් අවුරුදු 5ක් අවුරුදු 4ක් මේ ආදි වශයෙන් අඩු කර කර ඇවිල්ලා අන්තිමට තව දින 7ක් මට දන් දෙන්න අවස්ථාව දෙන්න බැරිද කියලා හෙව්වා. රජුරුව සමග ඉතාම රළු විදිහට කටයුතු කරන එක නොගැලපෙන නිසා සේනාධිපති ඇතුළු රටවැසියෝ මහරජුරවන්ට සඳහන් කළා මහරජේ හිනන් අද ඉඳලා තවත් දින 7ක් ඉදිරියට භාග්‍යතුන් වහන්සේට දන් දෙන්න භික්ෂු මහසංඝයාට දන් දෙන්න ඔබට අවස්ථාව තියෙනවා. මෙන්න තෙනි මේ රජතුමා හත් අවුරුදු හත් මාසයකට පිළියෙල කළ සියලුම දාන වස්තු සියලුම පූජා ද්‍රව්‍යයන් දින 7කට පිළියෙල කරවලා දින 7ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දුන්නා. දින 7ක් රජුරෝ දන් දීලා රටවැසියෝ කැඳවලා රටවැසියන්ගෙන් අහනවා දරුවනි මේ විදිහට දන් දෙන්න උඹලට පුළුවන්ද? රජුරෝ එහෙම අහපුවාම රටවැසියෝ කියනවා අපි නිසාම දේවයන් වහන්සේට ධනිය උපන්න මහරජුරුව ධනවත් වුණි රටවැසියෝ හින්දමයි. මහරජතුමනි අපි නිසාම ධනවත් වෙච්ච ඔබතුමා මේ විදිහට දන් දෙනවා නම් ඔබතුමා ධනවත් කරවන අපිට දන් දෙන්න බැරියයි. එතනින් එහාට රජුරවන්ට කතා කරන්න දෙයක් තව ඉතුරුුනේ නේ. රජුරු පිටියල්ලින් කඳුළු පිහිපිහි බුදුරජාණන් වහන්සේ ළඟ වැඳගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ 68 ලක්ෂයක් භික්ෂූන් වහන්සේලා අනෙකෙකුට බාර දෙන්නේ නැතුව මගේ ජීවිතේ තියෙනකන් සිව්පසයෙන් උපස්ථාන කරන්නයි මම කල්පනා කළේ. නමුත් මා විසින් නුවර වැසියන්ට භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දන් දෙන්නේ අදින් පස්සේ බාර කරනවා. භාග්‍යතුන් වහන්සේ අපි දන් දීමට අවස්ථාව තවදුරටත් නොලැබුවා. හෙට පටන් ඔවුන්ට අනුග්‍රහ කරන සේක්වා. දෙවනි දිනෙහි සෙන්පතිතුමා මහා දානයක් හදලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමෝලා තමන් පොරොන්දුන ආකාරයට බුදුරජාණන් වහන්සේට දානි පූජා කළා. රජුරෝ විසින් කළ සත්කාරයට වඩා ඉතාම උසස් වෙච්ච සත්කාර සම්මාන ගෞරව ආදර පෙරදරිව සේනාපති දානි පූජා කළා. මේ ක්‍රමයෙන්ම සියලු නගරයට පිළිවෙලින් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට ගම්මැසියු සත්කාර සම්මාන පිළියෙල කළා. පින්නතිනි මහා කාල තරුණයා බුදුරජාණන් වහන්සේට සත්කාර කිරීමට හෙට මට අවස්ථාව ලැබෙනවා. මම කොහොමනම් සත්කාර කරනවද බුදුරජාණන් වහන්සේට? එහෙනම් මේ මහා කාල කෙළඹි පුත්‍රයා වෙන කවුරුවත් නෙමේ, අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේමයි. මෙදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේමයි. එහෙනම් එදා කල්පනා කරනවා මම භාග්‍යතුන් වහන්සේට කොහොමද සත්කාර කරන්නේ? විපස්සි භාග්‍යතුන් වහන්සේට. තමන් වහන්සේගේ බාල සහෝදරයා චූලකාලට කතා කරලා කියනවා සහෝදරයා ඔබම දැනගන්න මම කොහොමද හිට බුදුරජාණන් වහන්සේට සත්කාර කරන්නේ? එහෙමනම් මා කැමැත්තක් කරව. මේ වෙලාවේ මහා කාලෙන් සඳහන් කරනවා අපගේ සොලොස් කිරියක් තරම් කෙතෙහි ගැබ්ගත් හැල්වී තියෙනවා. සොලොස් කිරියක් තරම් කෙතෙන් කපල ගබඩා කරලා තියෙන හැල්වී තියෙනවා. ඒ ගබඩා ඇරලා බුදුරජාණන් වහන්සේට සුදුසු පරිදි අපි දන් හදලා පූජා කරමු. ඒක මහා කාලගේ අදහස. මේ වෙලාවේ චූල කාල කියනවා අපි එහෙම කෙරුවොත් වෙනත් කෙනෙකුට අපි උපකාර කළේ නෑ වෙනවා. ඒ නිසා ඒකට මම කැමති නෑ කියලා. ඒ වෙලාවේ මහා කාල කියනවා එහෙමනම් මට අයිති දේ මට අයත් කරලා දෙන්න. සොලොස් කිරියක් පමණ වූ කෙත මැදින්
වෙන්කරල අටකිරියක් තැන සීමා තබල හැල්ගැබ් විවෘත කරල නොමුසු කිරෙහි පිසවල සඳහන් කරන්න ජලේ නැතු කිරෙන් උයල චතුමදුර පුරවල බුදුපාමොක් මහසඟනට දන් දෙන්න පටන් ගත්ත මහා කාලයන් විසින් පින්නතුනි ඔහුට අයිති කොටස ගබඩාවල හාල් හැල් හාල් අරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මේ මහා සංඝයාට යම් යම් සී දම් පිළියෙල කරලා පූජා කරනවාද හෙට ගිහිල්ලා බලහම තමන් සහල් ගත්ත තැන්වල ආපහු ඒ විදිහටම සහල් පිළිලා ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් ඔබ වෙනුවෙන් ධර්මයේ දානය කරවන සත්පුරුෂ පින්නතුන් සියලු දෙනාටම මේ මහා පුණ්‍ය කර්මයේ කුසල ශක්තිය උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය හේතු කරගෙන ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා මේ සද්ධර්ම දානානිසංසය සද්ධර්ම ශ්‍රවණානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.